Would me after the Alex Kamakyan Singh, the Minister of Defence has officially declared that the LTTE Velupillai Prabhakaran has been killed. May wage warthaku uttama aviththi wenawa. ඔව් ඇත්තටම ඉතින් ඔය ප්‍රදේශයේ සිට සියලුම LTTE තස්වාදීන් මේ වුණාට මිය ගිහිලා තියෙනවා. ඉතින් එය සනාථ කිරීමට හැකියාව තියෙනවා. නමුත් මල්ටිසෝ හඳුනා ගැනීම කටයුතු තවදුරටත් සිදු කරමින් පවතිනවා. මම හිතන්නේ DNA වාර්තා එහෙම ලබා ගන්න උත්සාහ කරනවද? ඇත්තටම මේ අවස්ථාවේදී බුද්ධාංශයේ පිළිබඳව නිලධාරීන් නෙම ප්‍රදේශයේ සිට හඳුනා ගැනීම කටයුතු සිදු කරමින් පවතිනවා. හොඳයි උදේ නානාකාර මහත්මයාණනි මම හිතනවා ඔබතුමත් මේ යුද්ධයේදී විශාල නිදි වරාගෙන පැය 24ම කළ සේවයට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔබතුමාට පෞද්ගලිකව ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මාධ්‍යයෙන් ලැබිච්ච ලබා දුන් සහාය පිළිබඳව. හොඳයි බොහොම ස්තුතියි. ඒ බ්‍රිගේඩියර් උදේ නානාකාර මහතා. तेजसिन अभीत युक्ति धर्म इंद्रित कुंडले विराजमान सिंहयो आपे कुंडले विराजमान सिंहयो आपे चित्त शक्तिन अधीन वीर वीर गुणय पान दिव्य वेद पासुलो बाण सिंहयो आपे दिव्य वेद पासुलो बाण सिंहयो आपे සිටින ගජය අරාගෙන වදලන මෙහෙල දෙරණ වසා සිටින ගජය අරාගෙන වදලන සිංහයෝ අපි සිංහයෝ අපි සිංහයෝ අපි සිංහ තේජසින් අභීත යුක්ති ධර්මයෙන් විනිත කුංගලේ විරාජමාන සිංහයෝ අපි කුංගලේ විරාජමාන සිංහයෝ අපි शक्तिन अधीन वीर वीर गुणय पान दिव्य गियद पासुलो बाण सिंहयो आपे दिव्य गियद पासुलो बाण सिंहयो आपे නිවන් තලාවක් වැනි අරන් තලාවේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලා පුංචි ස්වාමීන් වහන්සේලා මේ රත්තරන් චීවරෙන් සිවුර කඩින් සිරුර වහගෙන මේ දානකට ගමන් කරන ස්වාමීන් වහන්සේලාගේ බස් හතේ නතර කරලා කැලෑව ඇතුළට ගෙනහිල්ලා මහපාරෙන් ඇතුළට ඈතට ඇහෙන නිසා භික්ෂුන් වහන්සේලාව කැටි ගෑවා. මන්න පිහි වලින් කැටි ගෑවා. කඩු වලින් පෙති පෙති කැපුවා. එක පාත්‍රයක තියෙනවා එක්තරා ස්වාමීන් වහන්සේ නමක පුංචි හාමුදුරුවෝ සාමනීර හාමුදුරුවෝගේ බෙල්ලෙන් ගලපු හිස වෙන්නුණා කලින් බෙල්ලෙන් ගලපු ලේ වලින් අර පාත්‍රය පිරීලා තියෙනවා. ඩොලර් ෆාම් කෙන් ෆාම් කැපිටි කොල්ලව අනේ පුංචි අහිංසක දරුවෝ නේද කෑලි කෑලි වලට පෙති ගහලා කැපුවේ. දැන් සමහරක් වාර්තා වෙනවා මුස්ලිම් ගම්මානවල මුතුරුල බඩදරු ගැබ්බර මුස්ලිම් මව්වරුන්ට මේ කොටි සල්ලාලේ මූත්‍රා කරලා බෝතල් වලට උන්ට පොවලා තියෙනවා. බඩවල ඇතුලේ ගැබ්බර මාතාවන්ගේ බඩ ඇතුලේ ඉන්න පිලිසිඳගත් දරුවන් බඩ පළලා එළියට අරන් ගස් මුල් වල ගහලා විනාශ කරලා තියෙනවා. පල්ලිය ගොඩල්ල කාට්ටම් කුටිය නමස්කාර කරමින් පල්ලියේ නමස්කාර කරමින් සිටි දෙවියන් යදිමින් සිටි මුස්ලිම්වරු සිය ගාණක් එකතන කපා කොටා ඝාතනය කළා. මේ වගේ ත්‍රස්තවාදයක් තමයි අවසන් වුනේ. ஆமுண்மையிலே நேயர்களே, சொல்லும் போது கண்களில் இருந்து கண்ணீர் வழியக்கூடிய ஒரு காட்சி என்னவென்று சொன்னால், ஆரம்பத்தில் இருந்து அதாவது ஒரு பூஜை வழிபாட்டுக்காக பயணித்த எமது அதாவது உடைகளோடு பயணித்த எமது மத குருக்களை துண்டு துண்டாக வெட்டிய இந்த பயங்கரவாதிகள் இன்று நாசமாக்கப்பட்டிருக்கிறார்கள். காத்தாங்குடி பிரதேசத்திலே அதாவது கற்பிணி தாய்மார்களாக இருந்தவர்களின் வயிறு புழைக்கப்பட்ட அந்த பிள்ளைகள் வெளியே எடுக்கப்பட்டு தூக்கி எறியப்பட்டார்கள். அவர்கள் கொல்லப்பட்ட அந்த பயங்கரவாதிகள் தற்பொழுது இந்த நாட்டிலிருந்து ஒழித்து கட்டப்பட்டிருக்கிறார்கள். කරුණාවෙන් සවන් දෙන්න. පළමුනි වේදිකාවේ තිබෙන යාල් දේවි දුම්රිය අද උදේ 5:45ට කංකසන්තුරේ බලා පිටත් වේ. එම දුම්රිය මරදාන රාගවඩ කුරුණෑගල මහව අනුරාධපුරේ වැඩවඩ වවුනියාව සිගුණේ ශාවකච්චේ යාපනයේ කංකසන්තුරේ යන දුම්රිය ස්ථානවල නවත්වනු ඇත. අම්මා කඩිය ලාංගලන නෑ. සූකේ සර්කම් එන්න. අයියෝ මේ තල්ලු කරන්නේ. අම්මත් මේ නයින් ඩෝනේ. කොච්චර බොරු බලාගරි පඩක්. මාවලියාවේ සම්පූර්ණ නේ. யாழ்தேரியில் நாங்கள் காதல் செய்தார் யாழ் மீட்டு மேடையில் தந்த வாழம் யாழ் மண்ணிலே நாங்கள் கால் பதிக்கவே வாழ்த்துரைக்கு மேடையில் தந்த வாழம் எங்கள மக்களுக்கு මේ අවස්ථාවේදී මේ අවස්ථාවට ගැලපෙන මහා බුද්ධිමතෙක් දීශක්තියන් අනුන හිමිනමක් අපි සම්බන්ධ කරගන්නවා. පුරාවිදු සක්විති එල්ලාවල මේදානන්ද හාමුදුරුවෝ මේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගල් කැටයන් වලට ගල් වලට පණ දීලා ලියපු ඉතිහාසය කියවපු කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක්. ගරුතර ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ මේ යුද්ධය නිමා වෙමින් මේ ජීවිත වලින් මේ කොටි වන්දිකවන මොහොතේ ඔබ වහන්සේට මේ ඉතිහාසය මතක් වෙනවා ඇති. බිඩක් මෙනෙහි කළොත් ඔව් බොහොම හොඳයි. මේ වෙලාව තමයි ඒ ගැන කතා කරන්න යුතු අවස්ථාව. බුදුබණෙන් පටන් ගත්තොත් හොඳයි කියලා හිතනවා. බණපදයක් තියෙනවා මේ සිංහලට නගලා කළ කළ දේ ඵල ඵල දේ කියලා. යම් පුජ්‍යලේ යම් කිසි ක්‍රියාවක් කළා නම් ඒ ක්‍රියාවේ ප්‍රතිඵලය ඔහුට භුක්ති විඳින්න සිද්ධ වෙනවා කියන එකයි ධර්මයේ පැහැදිලි කරලා තියෙන්නේ. මේක ප්‍රභාකරන්ට දැන් අත් වෙලා තියෙනවා. ප්‍රභාකරන් කියන්නේ කවුද? මේ රටේ ඉපදිච්ච සාමාන්‍ය සිවිල් වැසියෙක් වශයෙන් ඉපදිලා මේ රටේ ජීවත් වෙලා මේ රටේ ජනතාව විනාශ කිරීම සඳහා පහළ වෙච්ච ලෝකයේම මිනි දරුණුම ත්‍රස්තවාදී හැටියට ලෝකයා විසින්